මැතිවරණයකට කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක කොයි විදිහට සිද්ධ වෙයිද දන්නේ නැහැ. අපි පක්ෂයක් ඇටියට අපි සූදානම් ඕඩම් මැතිවරණය මොකටද දෙන්නේ. මැතිවරණය කියන්නේ එක්තරා විදිහක ජනතාවගේ කැමැත්තක් නැත්ත. ඒකට ජනතාවගේ කැමැත්ත දිනා ගැනීම සඳහා පක්ෂයක් ඇටියට අපි උත්සාහ කරනවා. අපි මෙතෙක්කල් මුණ දීපු හැම මැතිවරණයකම අපි ජයගත්තා. ඉගෙන අපි විශේෂයෙන් පොදු ජනතාවට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අපිට යම් ආකාරයකින් ඔවුන්ගේ බලාපොරොත්තු 100%ක් ඉෂ්ට කරන්න බැරි වුණා නම් ඒ ගැන අපි කනගාටු වෙනවා. අපි අනිවාර්යයෙන්ම එහෙම අඩුපාඩුවක් තිබිච්ච ඒවා නිවැරදි කරගෙන ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා. ක්‍රියාකාරී දේශපාලනය කියන එක හැබැයි රාජ්‍ය පාලනය නෑ. මම මොකද රාජ්‍ය පාලනය දැන් තහනම් කරලා තියෙනුනේ දැන් 21 වෙනි සංශෝධනේ. ඒක රාජ්‍ය පාලනය නෑ. නමුත් දේශපාලනේ ඉන්නවා. ඔබතුමා පාර්ලිමේන්තුවට නැවතෙන්න බලාපොරොත්තුවක් නැද්ද? නෑ, ඉන්න බෑනේ. ඒක ගැන කනගාටුවද ඔබතුමාට තියෙන්නේ? මට උච්චක සතුටක් තියෙනවා. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ගැන මොකද හිතෙන්නේ ඔබතුමාට ඇත්තටම? එතුමාට යම් කිසි වක්කීමක් අපේ පක්ෂයක් ඇටියට අපි අපේ මහ ජනතාව බලාපොරොත්තු වුණේ 49 ලක්ෂයක් ඡන්ද දීලා ගෝඨාභය ජනාධිපතිතුමා එතුමා ඉල්ලාසුනා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරගන්න ඕන. ඒ වෙලාවේ අපි තීන්දු කරා ඉතාම සුදුසු පුද්ගලයා ඒ සඳහා තෝරගන්න. ඒ තෝරා ගැනීම නිවැරදි කියලා මට හිතෙනවා. දැන් මොකද අපි හැමෝටම අපිට පවණක් නෙවෙයි, අපි තව බලාපොරොත්තු වෙන හැම කණ්ඩායමකටම අපේ පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ටම නිදහසේ දේශපාලනය කරන්න ඉඩ සලසා දී යුතුයි කියන එක අපි මුල ඉඳලම දරපු මතය. ඒ සඳහා ක්‍රමයෙන් දෙන්නවා. ඉතින් මම ඉල්ලනවා අනිත් අයටත් සියලු පිරිසල්ට නිදහසේ දේශපාලනය කරන්න අවස්ථාව දිය යුතුයි. රට හොඳ දිශාවට ගෙනියන්න හැකියාවක් ලැබෙයිද මේ ජනාධිපතිතුමා ඇතුළු රජයට? නෑ, ඉතින් ඒක පළවෙනි දේ කරානේ අපිට පාරේ මේ දේශපාලනය කරන්න පාරට බැහැන්න අවස්ථාව ලබා දුන්නා. ඉතින් ආර්ථිකය සහ අනිකුත් ප්‍රශ්න තියෙනවා, ඒව විසඳයි කියලා අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නෑ, දෙක තුන කැඩිලා නෑ අපේ පක්ෂ නැති මේ කේක් එක කැපුවා වගේ ඒව ඉතින් කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ වුණාට අපි ජනතාවය තුළ අපි එකට ඉන්නවා. සභාපතිතුමා ඉදිරියේ තෝරගෙන දැන්ට නිල වශයෙන් ඉන්න තමයි ජීඑල්පී. එතුමා වෙන පැත්තක ඉන්නවනේ අරගෙන හිටගෙන. අපේ පක්ෂයේ ස්ලෝගන් එක නේ වෙනස්ව හිතන්න බිය නොවන්න කියලා. ඉතින් ඒක ඕනට වැඩිය කියා කියලා මට හිතෙනවා. දැන් ඔක්කොම වෙනස්ව හිතන්න.